මම ඇමතිවරයා හැටියට අදාළ ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස්කම් කිරීමට බැඳී සිටිනවා කියන කාරණය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අපි සෑම කෙනෙක්ම වෛද්‍යවරුන් එදහෙදියන් අතුරු වෛද්‍ය සේවාවය අය පරිපූරක වෛද්‍ය සේවාවය අය සෞඛ්‍ය කාර්ය සහායකවරුන් තුළු සෑම කෙනෙක්ම අපි එකතු වෙලා අභියෝගවලට මුහුණ දී සිටින වර්තමාන සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරගන්නටත් නගා සිටුවීමටත් කටයුතු කරමු කියන ඉල්ලීම මම ඉතාම ගෞරවයෙන් කරනවා. නිදහස් ශ්‍රී ලංකාවේ අපේ ආයෝජනය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අද්විතීය එකක්. එහි ප්‍රතිඵල ඔබ සැම මම සෑම කෙනෙක්ම භුක්ති විඳිනවා. මේ ප්‍රතිඵලයක් හැටියට තමයි සෑම විටම ලෝක සෞඛ්‍ය සංවිධානය අඩු පිරිවැයකින් ඉතාම ඉහළ ඵලදායි සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටක් හැටියට ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම හඳුන්වා දෙන්නේ. අපි සෑම කෙනෙකුටම අභියෝග ඉතාම ගෞරවනීය සැලකීමක් බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. වර්තමාන කාලයේහි යම් යම් ගැටලු පිළිබඳව මේ සමාජයේත් විශාල අවධානයක් යොමු වෙලා තිබෙන කාලවකවානුවක්. ඒ සම්බන්ධයෙන් මේ සමාජයේ කතිකාවතක් තිබෙනවා වගේම මේ රටේ වෘත්තිකයින් බලාපොරොත්තු වෙන සෞඛ්‍ය සානෙකුත් මේ රටේ සමාජයේ බලාපොරොත්තු වෙන වෙනස්කම් කීපයක් තිබෙනවා. මම ඇමතිවරයා හැටියට අදාළ ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස්කම් කිරීමට වැඳී සිටිනවා කියන කාරණය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒක කාලානුරූපී මාවත පැවරණ වගකීමක්. එනිසා එවැනි තීන්දුව ගැනීමේදී කිසිවෙක් පෞද්ගලිකත්වය සලකන්නට එපා. ඒක සෞඛ්‍ය සේවාවේ මතු උන්නතිය වෙනුවෙන්, එහි යහපැවැත්ම වෙනුවෙන්, අපි සෑම කෙනෙක් වෙනුවෙන්ම මේ උපනුපන් පරම්පරාව වෙනුවෙන්, රට වෙනුවෙන් අපි ගන්නා තීන්දුවක් කියන කාරණය මම ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. මොනක් එනවා සෞඛ්‍ය සම්බන්ධයෙන් පසු විපරම් කිරීම තමයි දැන් ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ ගෙනියු සම්බන්ධයෙන් එනිමාර ගත්තාම දැන් මේ පහුගිය කාලෙම කතා වුණා කරුණාන කිහිපයක් ඖෂධ නීතිවරයෝ දෝරගෙන සාතික ව්‍යාජී දෙයකින්ද ඒ සම්බන්ධයෙන් මුතුමා මෙලියක්මක් කරනවද කොහොමද? මම ඒක තමයි මගේ කතාවේ සඳහන් කළේ අවශ්‍ය ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස් ක්‍රීම් කරන්නට මම කටයුතු කරනවා කියන කාරණය.